අයිබංකල පිළිගන්න මගේ යාළුවෝ ඔක්කොම අද මම පෙන්වන්න යන්නේ කංකම් කුණුණක් හදන්න මේ ගෙදර පොඩි ඩක් තියෙන ගෙදරක ලීසින් කර ගන්න පුළුවන් වැඩක් උත්සාහ කරලා බලන්න මම පෙන්වන්නම් පියවරෙන් පියවර හදන හැටි පළවෙනිට හොයාගන්න තියෙන ඔයගොල්ලන්ට ගෙදරට හාල් ගේන මල්ලක් මම නම් ගන්නෙ මේකට පොලිතින් ඕරයක් උනත් පාවිච්චි කරන්න පුළුවන් නැත්තම් හාල් ගේන මලු හොඳයි ඉටි බෑග් මාරි හොඳයි මේ ආකාරයට මහගෙන හදා ගන්න ඕනේ එක මල්ලක් විදිහට महागत कावर मुलिम पलवी सिपा मामला मिता कपे बुला लसन कपागा लसन मेवा उन्न बटा खागानी मात अड़न कमे मेकतमा कुल मेदे मेकतम वतुर पूर्वपुरा मेकतम वतुर का गसलटी अंदा मे मैं रुण बटा पाच कंड पुला पीवीसी बटा पाच कंड पुला पिना कदा कर මම ගොඩක් කලකට අද මෙතන පාවිච්චි කරන්නේ ගෙදරින් අහක දාන ද්‍රව්‍යම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන මල් පෝච්චයක් පාවිච්චි කරන්න පුළුවන්. මම වෙනුවට මේ පාවිච්චි කරලා තියෙන්නේ මේ කීපර එක අහක දාන කොටසක්. මේක තමයි බේස් එක විදිහට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ අපි ෆිල් කරගත්ත උණ බටේට මේ කපාගත්ත මේක අන්දලා बंधुम पुरोगण बंधु मिश्रण हदागण मंगाने मेकट मतुपीट पास मसू मतुपीट पास दिराग्य कहुबत्म इकटेक मिश्रण गांडोने हेतु मैं मेकअप कुमलाकन हंद मे जलवाहन होंगे बटे तीन बटेना बतुर संपूर्ण गस्तोट उगन तीन मतुपीट पास मेटी मेटी संपूर्ण मेटीन हई अंदर वतुर हरीर मुलोटे अन्े अंदी अनिवार्य योदागंडोनी कोहबत दिराग्य कोटस पोलिकाली मुनहरी यार इकट हईवे नदी दैप योदागंडोनी इतकोड़ता मे वे सार्थ ඔන්න අපේ බඳු මිශ්‍රණය හදලා ඉවරයි මේක පොඩි ආරක්ෂාවලත් එක්ක ගොඩක් කල් තියෙන්න ඕනේ හන්ද පොඩි මේ වගේ ආධාරකයක් තිබ්බොත් ගොඩක් හොඳයි බේස් එක විදිහට මේ විදිහට හදලා
මේක තියෙනවද නැත්නම් මේක කුරුණක් විදිහට තියන හන්ද වැටෙන්න බලනවා මේ විදිහට තබ කරලා මේකෙත් අපිට පලා හිටවන්න පුළුවන් පදුම් මිශ්‍රණය හදලා ඉවරයි දැන් බලමු අපි හිටවන හැටි අපි අර මුලින්ම බෑග් එක කපාගත්ත සිදුරු දැන් අපි මේක ගන්න తీනවා ප්ලාස්ටික් පුරවලා ඉවරනාට පස්සේ සාමාන්‍ය උලක් මේ වගේ එකක් අරගෙන එහෙම අස්වල් වලට හිටවගත්තනම් හරි සාමාන්‍යයෙන් දැන් අපි මේකේ තියෙන විශේෂත්වයෙන් තව එකක් තමයි දැන් අපි මේ වගේ බඳුනක හදනවා නම් අපිට කම්කම් හදන්න පුළුවන් ඉන්නේ දඬු කැලි 4ක් 5ක් විතරයි දැන් මේකේ මේ ආකාරයෙන් සෑහෙන ප්‍රමාණයක් හදා ගන්න පුළුවන් අපේ කෑම වේලකට හරියන ප්‍රමාණයට එකපාර කපා ගන්න පුළුවන් විදිහට මේ ප්‍රමාණයක් හැදෙනවා ඒකයි මේකේ තියෙන තවත් වාසියක් වෙන්නේ දැන් මේකේ මේ බටේ දාන එකේ විශේෂත්වය තියෙන්නේ මේකේ වතුර දාපුවාම මේ ඔක්කොටම එක එකාර වතුර වැටෙනවා ඔයගොල්ලෝ අලංකාර කරගන්න ඕන නම් තව මේ වගේ ලස්සන මල් පෝච්චයක් අරගෙන ඔයගොල්ලන්ගේ ගෙදර ඉස්සරහ වුණත් මේක තියාගන්න පුළුවන් ලස්සනට මල් වෙනුවට වටිනා භෝගයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඔන්න අපි කංකුම් කුණු හදලා ඉවරයි මේක මේ ආකාරයට හැදුවේ මේ කංකුම් වලට හොඳට ජල වහනයක් තියෙන්න ඕනේ නැත්නම් මැල වෙනවා දැන් දිනපතා මේකට වතුර එකක් පිරෙවලා නම් එච්චරයි කරන්න තියෙන්නේ මේ ගාන්න හැම ගහකටම වතුර වැටෙනවා මේක සම්පූර්ණ වැහෙන්නම හැදෙනවා එතකොට ඔයගොල්ලන්ට තියෙන්නේ පිළිවෙල වලට කපලා ගන්න ගෙදරදී ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න එච්චර ලොකු ඉඩක් යන්නේ ගෙදර පොඩි ඉඩක මේ වගේ පාසි තැනක මේ තිල තියන්න එතකොට ගෙදරට අලංකාරයක් එක්ක වෙනවා එවගේම රසවත් ආහාරයක් විදිහට ගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු. අදට එහෙනම් ආයිබෝන්.